මේ ප්‍රහාරය සිදු වූයේ අද අලුයම 3:30ට පමණ. ප්‍රදේශවාසීන් පවසන්නේ විදුලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් වනඅලි මෙලෙස ගම්බදින බවයි. වන සතුන්ගේ හරි කරදරයි. වන ජීවීන්ට කිව්වට කවද කොම අත් එක්ක එන්නේ මෙහි. දැන් මේ මෙච්චර විපතක් වෙලා තියෙන මරණයක් වෙලා තියෙන මේ ගමට වන ජීවීගේ අද දැන් අපි බුද්ධේ හයට විතර කොල් දුන්නේ. තව වන්න මෙතනට ආවේ නේදාරි කික්ලි. ඒගොල්ලන්ට තෙල් නැල්ලු එන්නේ. එතකොට මහත්තයේ රජයේ සේවය කියන්නේ ඇයි උන්ට තෙල් නැත්තේ? මෙයා අපිට මෙතන අලියකෙම මැරලා ඉන්නවා කිව්වොත් මේලාට ඇවිල්ලා ගමේ මිනිස්සු සේරම අරන් ගිල්ලව. අපේ ජීවිතේ ඉවරයි දැන්. අපේ කාලේ ඉවරයි. අපේ ළමයි පැටවරු රැක ගන්න ඕනේ. අපිට මේ ගම අතලා දෙන්න කියන එක තමයි අපි කියන්නේ. වන අලියකු දොර කඩටම පැමිණ 71 හැවිරිදී මෙම පුත්කලයා බිලිගත්තා. ඔහු දරුවන් 6 දෙනෙකුගේ පියෙක්. අපි බොහෝ විට දැක තිබෙන්නේ වනාලි ප්‍රහාරයට ලක්වන්නේ වනාන්තර තුල කියලා. නමුත් අද මේ කියන කතාව වනාන්තරයක් තුල නන්දවේ. තම නිවසේ දොරකොඩ ළඟ අවුරුදු 70ක ජීවිතයකට වන්දි ගෙවන්න සිදුනේ කොටහිර මංගල ඇඳගලය ප්‍රදේශයේ ගොවි මහතෙකුට. මොරගොඩ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දුම්බුලියාය ගම්මානයට නිරන්තරයෙන් පැමිණෙන වනඅලි එම ප්‍රදේශයේ භෝග වගාවන්ට හානි කරන බව ප්‍රදේශවාසීන් පවසනවා. ලබුනෝරු වහ රිටිකල රක්ෂිත වලින් පැමිණෙන වනඅලි ගම්මානයේ නිවාස කිහිපයක් කඩා දමා පුල්හා කුඹුරු වගාවන් විනාශ කර ඇති බවට බලධාරීන් දැනුවත් කළත් ඔවුන්ට නිසි විසඳුමක් ලැබී නැහැ. වර්තක තියෙන දයක හේල් ගහ පොල් ගහක් මඤ්ඤෝ ගහක් හිටවා ගන්න බෑ. ඒ වසේර බලانے විනාශ කරලා යනවා. ඉතින් අපි මේ දුක කාගෙන ඉතින් ඉන්න මේ අවුරුදු ගානක් තිස්සේ දැන්. වනජීවයකට ගිහපාට පස්සේ අලිවැඩියක් කියලාට අලිවැඩිලක් දෙනවා. එක්කෝ අලිවැඩි පහක් ගන්න අයිඩෙන්ටි කියලා කියනවා. ඒ මහතුන මේ කොහෙවත් මේ එක්කෙනෙක්වත් දෙන්නේ බලන්නෙත් නැහැ. මේ අතර වනඅලින් ගමන් කරන මාර්ග අවහිර කරමින් ඉදිකරනු අලි අගල් හේතුවෙන් වනඅලි ගම්මානවල ගැවසෙන තත්වයක් උදා වී ඇති බව ශ්‍රාවස්තිපුර ඇතුළු ගම්මාන කිහිපයක ප්‍රදේශවාසීන් පවසනවා. රාත්‍රියේදී ගම්වදෙන වනඅලි ගම්මාන හරහා පැමිණෙමින් පොල්, කෙසෙල්, මඤ්ඤොක්කා, ගස්ලබු ආදී භෝග වගාවන් සහ කුඹුරු වලට හානි කරන බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා. ඒ ලයිට් දාලා බලනකොට අලිය එනවා මේ පොල් ගස් පොල් අතු අරම ඔක්කොම කඩාගෙන. ඊට පස්සේ අපි කරපු දේ පොඩක් සද්ද දැම්මට සද්දෙට වරොත්තු දෙන්නේ නැහැ. තනි අලියා සාමාන්‍යයෙන් අපි ඉදර දැම්මම ඌ වෙනදට ලයිට් වලට යනවනේ. ඊනවට යන්න ගත්තේ නැහැ. ඊට පස්සේ කෑ ගහලා වටේ මෙව කරනකොට ගේට්ටුව කඩාගෙන ඉස්සරහින් පැනලා ගියා. ඕක දැන් මේ අගල් කැපුවානේ. අගලුත් එක්ක මේ ප්‍රශ්නේ උග්‍ර වුණා. පොළොන්නරුව ගල්ලෑල්ල ජල ගැලුම් නිම්න රක්ෂිතයේ වෙසෙන අලිපටබුන් දෙදෙනෙකුගේ දර්ශන පෙළක් අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණේ මෙලෙසින්. කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග